මේ වෙනකොට හදවත රෝගියෝ කී දෙනෙක් හොඳ කරලා දීලා? 2008 කිට්ටු සංඛ්‍යාව තමයි මම ඉන්නේ හෘද රෝගී. කෝ සාක්ෂි ඔබතුමා කොහොමද මේක ඔප්පු කරන්නේ? රෝගියාගේ විස්තර සියල්ලක්ම මාසතුව බයිපාස් එකක් කළා අය නැවත ඖෂධ ගන්නවා කියලා කියන්නේ බයිපාස් එක කරාට තේරුමක් හැබැයි මගේ බෙහෙත් ඖෂධ ටිකක් නවත්තනවා ආව දවසේ TNT පෙත්ත සමග ලංකාවේ මම විතරමයි TNT පෙත්ත නවත්තන්නේ සියල්ලට 100ක් වගේ කීම ගන්නවා මගේ අතින් මම ඖෂධ ටිකක් දෙනවා මගේ අතින් මගේ මුතු මිත්තන් දුන්නා කියලා මම මේ ආයුර්ද උපාධියක් කරයි කියලා මේව කරන්න බෑ රෝගියාගේ ශරීර පරිචය ශරීර විඥානය ශරීර විද්‍යාව ශරීර කොටස් ක්‍රියාකාරීත්වය හොයා ගන්න ඕනේ එහෙම කෙනෙක් මම 100ක් විද්‍යාත්මකයි මගේ ඕන කෙනෙක් ප්‍රශ්න කරන්න ඕන බටහිර වෛද්‍යරෙක් මගෙන් ප්‍රශ්න කරන්න මේ ශරීර ක්‍රියාවලිය ගැන හෘද රෝග ගැන මම කතා කරන්න එයා හાર્ට් ඇටැක් ආරේ ජීවිතේ කොයි වෙලාවෙද විශ්වාස නැහැ ඔබ එහෙම කියනවා මොකද ඒ තරම්ම මේ ලෙඩේ භයානකයි ඉසිවර අඩවියෙන් අපි අද කතා කරන්නේ මෙන්න මේ හાર્ට් ඇටැක් නැත්තම් මේ හෘද රෝග සම්බන්ධයෙන් ඉතින් මේ ගැන කතා කරන්න මාත් එක්ක ඉන්නවා මේ හදවත් රෝග සුව කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න අංක 1 වෛද්‍යවරයා එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා ඒ තමයි මේ බටහිර වෙදකමට ගරහනවා එහෙම නෙමෙයි බටහිර වෛද්‍යවරු බයිපාස් කරලවත් බරපතල ඔපරේෂන් ශල්‍යකර්ම කරලවත් සුව කරන්න බෑ කියලා කියපු අසරණ දෙස් විදෙස් හෘද රෝගීන් දහස් ගාණක් මහ සුව කරලා තියෙනවා. ඔහු වෙන කවුරුවත් නෙමෙයි යුද හමුදාවේ හිටපු විශ්‍රාමික නිලධාරී ඒ වගේම පාරම්පරික හා උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය JASP ජයසිංහ ආරච්චි. අයිබෝන් ඔබතුමාට මේ වෙනකොට හදවත රෝගියෝ කී දෙනෙක් හොඳ කරලා දීනවා? දැන් බාරද මහත්තයා 2008 කිට්ටු සංඛ්‍යාව තමයි මම ඉන්නේ හෘද රෝගී. කවුරු හරි ඔබතුමාට අභියෝගයක් හැටියට මෙහෙම කිව්වොත් ඔබට කටවචනින් කියන්න පුළුවන් මෙහෙම හදවත රෝගියෝ මෙච්චර සංඛ්‍යාවක් හොඳ කරලා දිනනවා කියලා. කෝ සාක්ෂි ඔබතුමා කොහොමද මේක ඔප්පු කරන්නේ? රෝගියාගේ ක්ලිනික් පොත එයා අවුරුදු 5ක් ගියා නම් කරා නම් බටහිර වෛද්‍ය විද්‍යාවට ක්ලිනික් ගියානේ බටහිර වෛද්‍ය හරහා ඒ ක්ලිනික් ගිය විස්තර ටික එතකොට රෝගියා මම මාස 5ක් 6ක් 7ක් ඇතුළත මාස 7 තමයි වැඩිම කාලය යන්නේ මොනම හෘද රෝගියෙකුටත් එතකොට එයාගේ විස්තර සියල්ලක්ම මේ ඔය සුවපත්තුවෙන් පසු ඒ වර්තාවේ තියෙනවා රෝගියාගේ මුල් ප්‍රතිකාර කරන අවස්ථාවත් රෝගියා වැළඳී ඇති බවත් නැවත රෝගියා නැති බවත් මහත්ය විස්තර ඔක්කොම 100%ක් හොඳයි කියන එක අවසාන පරීක්ෂණ විද්‍යාව තහවුරු කරලා ගත්ත වෛද්‍ය වාර්තා නේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා නේද? ඒ කියන්නේ අපේ රටේ වගේම පිටරට අයගේ පිටරට වාර්තා තියෙනවා නේද? විදේශ රටවල් වල මහත් රෝග සනීප කරපු හෘද රෝග සුවපත් කරපුවා තියෙනවා. දැන් හෘද රෝගියෙකුගේ තියෙනවා තමන්ගේ හදවත හරියට වැඩ කරන්නේ නැහැ කියන එක දනවන රෝග ලක්ෂණ ටිකක් එනවා සංඥා ටිකක් එනවා තමන් හෘද රෝගියෙක් කියන එක හඟවන්න මොනවද මේ බාර්ත මාත්‍ය රෝගියාට ඇතිවෙන දැනීම් කිව්වොත් සාමාන්‍යයෙන් අත යට කැක්කුම අත යට වේදනාව අත උස්සන්න බැරි අපහසුතාවය ඒත් එක් වගේම ඔය ඇවිදීමෙන් සාමාන්‍ය හැටි ගතියක් මුල් අවස්ථාවේදී රෝග මුල් අවස්ථාවේදී හැටි ගතිය ඉහළට නැගීමකදී හැටි ගතිය කියන්නේ පුංචි දෙයක් කරුවත් පපුවට ලොකු හතියක් එනවා නේ. ඔව් පොඩි සාමාන්‍ය වැඩක දුනත් හතිය. ඉතින් ඒක දිගින් දිග ටික ටික වැඩි වෙන අවස්ථාවර තමයි රෝගියා වෛද්‍යවරයා හම්බෙන්න යන්නේ. යන්නේ මේ බටහිර වෛද්‍ය විද්‍යාලහනේ. ඒ ගියාම ඉතින් එයාගේ පරිස්සමත් එක්ක පරිස්සමාත්මකව තමයි මේ මේක ඔප්පු වෙන්නේ. තව ડોක්ටර් මේ සමහරු කියනවා මේ නිතර දාඩිය දානවා. හරි කම්මැලි ගතියක් තියෙනවා. තව සමහරු කියනවා මේ නිකන් හැමේ දද කුෂ්ඨ වගේ තේනවාද? බාර්ත මාත්‍යා බ්ලඩ් එක අක්‍රිය වීමක් සිද්ධ වෙනවනේ මෙතන. ඔව්. මේ ලේවල ඝනත්වය වෙනස් වෙනවා කියලා කියන්නේ අනවශ්‍ය මේද කොටස් ලේවලට සම්බන්ධ වෙනවා. එතකොට කැසීමක් බඩපුරවා දැමීමක් නිදිමත ගතියක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් එනවා.
roga lakshana tiyena wanang salakilimak tiya yutui husma ganime apahasutave wenada wage payin gaman kirimata apahasutave itin eka ussanna wima samaga langa durakwat keti durakwat yanda beri mattamak enawa bypass ekata thirne wenne etakota oba me hama deyakma honda karanawada metenta ena hama ledekge o bardhanawathya hridaya roga warga hayak api baluwot roga hadawat roga hayak tiyenawa hayak warga karanawa Hati ke, aku mana nali kawal una blok pahak penna nama, tapi kaya mau kaya villa 50, 65, 60, 67, 75, 80, 90, 100 Dokter, obat yang kayaknya kian deh, khususnya katawak tiennya kami bypass sega sambandi. Mereka tiennya ahita kerap ya, temukan. Datternya kami bypass sega kiala, metenya di muka dekaran. Demarut mati, memegang tiennya wa. Herdrogi, aurdu pahak batahir pratikara kerapuai inna wa. Klinik kian wa aurdu pahak, dahaya inna wa. Samatawa, sawa samaharu inna wa. Siya itu visi pahak kita bayi tatting inne, aurdu pahalwa klinik gila. Rogi, rogi apa? Madapawat tak nih inna kami rudre ganatte. Mereka itu itu ya, apre, me bisa biji panle kerana, me meda kotas panle kerana, wajib dulu ya daksa kami, ya agni inno aja muko, kohmula, hema wajib dulu ek mau sahane, bypass sekar, kerana orangnya kini, tirne itu inawa mai, ikani waria, ikat kalsi mau tuh mau binas sendi, me beti kini sani pen neki ini kini, me taraga pahap bono, pesere kerap bono, sugar oil tad bono, lega nat tetad bono. Itu pasti TNT ini hadis siat. Oh. Di bawah itu petat iya kan, tapi netang gas sekak. Oh, net fresh kerjaan, no emat tadi ini. Hadis si pratikara ulta enak kota thamai. Ya kian ne, baik dewa kian apa, bypass sekak keran dona kian. Hari bypass sekak keragi anu barat mahatya. Bypass sekak keragi lagi kian ne, herdrogi sumi mad. Api me batihira baik didya uta madagahan apa nebi. Api me avilla baik dulu helmet pat kerno nebi. Satu kata aku kian dulu me hanya sekarang ini sunte. Satu kata aku kian dulu, mungkin mama ikhlas atau sih ya, tapi dari permainan yang deng supat kelar dino kila kian ini satu kata apa nih? Ekeni sa, itu yang bypass sek ter perut tulen ekeni inna kila kian nih, nih deh hari dah pandahat istilahnya kan, itu na perut tulen ekeni inna idri. Terpas se wajib dulu kian nih private kerana mana masanya keturut deh. Sati adik aku terus pergi keranda pulau. Terus rugi ada no mati cerita kali ya kini apa asuhi kini. Muda lu kudu tienno, netta muda lah koyan deh nno. Kok bahatun a tienno kau butuh mata mandi meter nila tienno, kau butuh mau ike aram balan. Ike tuh parak salle karame ek sidda keranda nengi gua. Dem me rugi ya dokter deng muka datat ya butuh mau ike. Me rugi ya mahanu ora me rugi ya sobat tu na. Ina kota muka datipe datte me rugi ya te mage table lekala ngatain nabe. Adi wisak kita tadi ini depara kini lah ya. Kodimnya marane peni peni hidupu kene. Oh, mama kerapu lokuma hadawat petikara gila kian dapat lomek. Mami kerapu. Dan me meten me oyal ada tena meti me blok tiket ini meten. Nih me kalu part itu peni meten dalah. Dan oyal balan deh me heart tiket ini. CM pahat tien wah. Anu nama me heart tiket oyal ada peni meti me khatira gahala peni me anduru kerla tieno. Heart ke blok kici tadi kan? Sampurna yang suave ini kocir kali agi ada. Masa nama agi abar tempat temi kita. Nanti masa hatta kita temayan ni. Hatta haya. Obe, obe pratikare, obe me aushad pratikare ganna teri. Inggrisi, behet siya ter siya obe tahanan karno ganda be. Dokter, deng, khususnya moye ar diwaya ter tiaga ganna pet takti no. Obe ini behet pet, atulu thawat peti wargati no. Obe siya ter siya natera karno. Maka behet ganna teri ganda be kiala kieno. Harusnya rogi yang kian jiwit abadan sama kini nak kene? Aniwara. Obat leda ke jiwite wagaki mas siat siyak aragana tu bami nirdeshe keran ni. Ika matang wagaki mas ganda peluang kemak tina bar dematte. Oh. Sarir winjane, sarir parce, sarir vidya, sarir kriya karite, hariya kar, wigan katran bar dematte. Oh. Rogi agen bayi ni dayan ni, ibat
රෝගී තත්ත්වය පැහැදිලි කරගන්න පුළුවන් නම් නාඩි ක්‍රම බලන්න පුළුවන් නම් මේ බටහිර පරීක්ෂණත් මම බලනවා. ඒ වගේම මා ළඟ හරියාකාරව ප්‍රමිතිය හදපු මම විසින් නිෂ්පාදනය කරන ඖෂධ තියෙනවා. මට ඔයාගේ ඖෂධයක් ගත්තොත් තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා මේක කොහොම නිෂ්පාදනය කරලත් දන්නේ නැහැ කියලා. මෙතන බෙහෙත් ටිකක් තියෙනවා. මෙතන තියෙන මේ ලක්ෂ ගානක බෙහෙත් මා ළඟ තියෙනවා වර්තමාන මාත්‍ය. ඒ කියන්නේ මේ ඔබ ළඟට එන ලෙඩ්ඩු ගෙනාපු බෙහෙත් මේ. ඔව්. දැන් මේ බෙහෙත් හෘද රෝගියෙක් කාලයක් පාවිච්චි කරනකොට මොකද්ද වෙන්නේ අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට? දීර්ඝ කාලයක ඖෂධයක් පාවිච්චි කරනවා නම් අවුරුද්දකට දෙකකට වැඩි ප්‍රමාණයක් අපිට බාර්ත මතය කියන්න බෑ. රෝගී සනීපේන රෝගයක් නෙවෙයිනේ. රෝගී සනීපේනවද කියලා කියන්න පුළුවන්ද? ඒ කියන්නේ ડોක්ටර් දැන් හෘද රෝගියෙක් බිව්වට පස්සේ අවසානයේ තමන්ගේ වකුගඩු දුක නරක් කරගෙන අක්මාව සෞතු කරගෙන තමයි නතර වෙන්න වෙන්නේ. නතර වෙන්න වෙන්නේ. ඔව් දීර්ඝ කාලව ගැනීම තේරුම් නැහැ. බයිපාස් එකක් කළා ආය නැවත ඖෂධ ගන්නවා කියලා කියන්නේ බයිපාස් එක කරාට තේරුමක් වැඩක් නැහැ. වැඩක් නැහැ. හැබැයි මගේ බෙහෙත් ඖෂධ ටිකක් නවත්තනවා ආව දවසේ TNT පෙත්ත සමග මම දැන් ලංකාවේ මම විතරමයි TNT පෙත්ත නවත්තන්නේ. සියල්ලට 100ක් වගේ කීම ගන්නවා. 100ට 100ක් වගේ කීම ගන්නවා. ආව ගමම්ම ඒ බෙහෙත් ටික TNT පෙත්තත් එක්කම නවත්තලා මගේ අතින් මම ඖෂධ ටිකක් දෙනවා මගේ අතින්. මගේ බුදුමැඳුර තියලා මම ඖෂධ ටිකක් දෙනවා ලෙඩට බොන්න. එතකොට කියනවා සර් මට පුදුම සහනයක් අද නම් දැනුණා. හැමෝම කියන කතාවක් ගෙදර ගිහිල්ලා මට කෝල් කරනවා. සහනයක් දැනුණා මම බෙහෙත් ටික තියලා වඩා බයෙන් බීන්. එනකොට බෙහෙත් ටික ගත්තෙන් පස්සේ කේලි පොතක් ගත්තා. සියලු වෛද්‍ය වාර්තා ටිකක් ගත්තා ඔබතුමා. ඔව්. ඒ මට දවසක් දෙකකින් නැත්තම් එදාම කතා කරනවා. මට විශ්වාසයක් ඇතුණා මට මේ බීව් එකෙන් මගේ හදවතට ලොකු සහනයක් දැනුණා. අවහිරතාවයේ ඒ වෙලාවෙම නැතුව ගියා කියන පණිවිඩය දෙනවා රෝගියා. දැන් මේ ડોක්ටර් ජයසිංහ ආරච්චි ලෙඩේ අඳුනගන්නේ නාඩි පරීක්ෂා කරලා. ඔහුගේ නාඩියට හරියටම වැටෙනවා ඔබේ රුධිර වාහිනියේ කොතනද බ්ලොක් එක තියෙන්නේ කියලා. හાર્ට් එකේ කොතනද ප්‍රශ්නේ තියෙන්නේ කියලා මේ වෛද්‍යවරයා හරියටම හොයා ගන්නවා. මගේ ප්‍රශ්නේ ඔබ එතනින් එහාට මොකද්ද කරන්නේ? මම මේ අහන්නේ ඔබේ ප්‍රතිකාර සම්බන්ධයෙන්. මොකද ඔබේ තියෙනවා ලංකාවේ වෙනත් කිසිම වෛද්‍යවරයෙක් ළඟ හොයා ගන්න නැති. දැන් මේ බෙහෙත් ප්‍රතිවර්ග ඕන විශේෂඥ වෛද්‍යවරයෙක් දෙන අනුමත කරන ඒවා. මේකේ කිසි ගැටලුවක් නැහැ. ඕනම කෙනෙක් දෙන්නේ මේවා. හැබැයි පාරම්පරික වෛද්‍යවරු ගත්තහම ඒ වෙද පරම්පරාවෙන් පරම්පරාවට වෛද්‍ය ක්‍රම වෙනස්. ඔබේ තියෙනවා ලංකාවේ වෙනත් කිසිම වෛද්‍යවරයෙක් ළඟ වෛද්‍ය පරපුරක හොයා ගන්න නැති මහා පුදුම සාගත ලෝකයක් පුදුමයට පත් කරපු ප්‍රතිකාර ක්‍රමයක්. බොහොම බලගතු ඖෂධ තියෙනවා. මොනවද ඒ? භාරත මාත්‍ය මේ පාරම්පරිකව ගත් කල ඔව් අපි ඉතිහාසයට ගියාම මේ අපේ ඉසිවර විසින් මෙලොවට දායාද කරපු ඖෂධ. මොකද මම උපාධිධාරියෙක් වුණාට මගේ මුල පාරම්පරික පරම්පරා 26ක් 26 වෙනි පරම්පරාව මේ. දැන් ඔය ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. ඇදුම හතිය තියෙන අයට හෘද රෝග වැළඳීමේ අවධානම වැඩි. සෙමෙන් එන සෙම අරහ වැළඳෙන හෘද රෝග වැඩි කියලා බාරත් මහත්තයා අපි කියන්නේ. ඔව් ඔව්. ඊපස්සේ අපි ඒවත් එක්ක තමයි ගණනය කරලා නාඩි ක්‍රම හොයාගෙන ඒවටත් එක්ක තමයි ප්‍රතිකාර කරන්නේ. නැත්තම් සෙමට ප්‍රතිකාරය කරේ නැත්තම් පළවෙනි දවසම මේ ඖෂධ ටික දුන්න ගමන් රෝගියා දුම් අල්ලන්න ගියා. රෝගියාට හුස්ම ගන්න බෑ කියලා ආරංචි වෙනවා. ඒක නිසා තමයි අපි මේ විදිහට මේ නාඩි ක්‍රම බලන්නේ. ඔව්. බලවයන් පස්සේ අපි දන්නවා සෙම තියෙන්න ඕනේ ශරීරේ ක්‍රියාවලියට. සෙම නැත්තම් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. වාතය තියෙන්න ඕනේ, පිත තියෙන්න ඕනේ. නමුත් ඒ වගේ පාලනයක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. ඒව තමයි චෙක් කරන්නේ. පස්සේ තමයි තීරණය කරන්නේ මොන ඖෂධද. නැතුව මේ ඖෂධයක් මගේ මුතුන් මිත්තන් දුන්නා කියලා මම මේ ආයුර්ද උපාධියක් කරයි කියලා මේව කරන්න බෑ. ඔව්. මේව කරන්න බෑ. මේ වගේ රෝගියාගේ ශරීර පරිචය, ශරීර විඥානය, ශරීර විද්‍යාව, ශරීර කොටස් ක්‍රියාකාරීත්වය හොයාගන්න ඕනේ. ඔව්. එහෙම කෙනෙක් මම. දැන් අපේ මේ රුධිර වාහිනී වල තැන්පත් වෙනවා කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, ලිපිඩ වෙන්න පුළුවන්, කැල්සියම් තට්ටු වෙන්න පුළුවන්. මේ තට්ටු විදිහට මේවා තැන්පත් වෙනවා. දැන් ඔබේ බෙහෙත් වලින් ඒ ඖෂධීය ගුණයෙන් ඒ සාරයෙන් මේ කොලෙස්ටරෝල් දිය වෙලා යනවද? මේ කොලෙස්ටරෝල් තට්ටු දිය කරලා හරිනවද? මොකක්ද මෙතනද සිද්ධ වෙන්නේ? මෙහෙම යංගිසි තැනක වතුර උනනවා නම් වතුර අරන් දැම්මට හරිනවද? ඔව්. හරිනවා. ලිඩක් කියලා ඉවර කරන්න පුළුවන්ද බාරත මහත්තය? මේ උදාහරණය. උනනවනේ. නීමට මේ එන උල්පත් වලට මොනවා හරි යංගිසි කොන්ක්‍රීට් එකක් වගේ මොනවා හරි දැම්මොත් නේද මෙතන මේ යංගිසි වැඩක් කරන්න පුළුවන් ලිඳයින් කරලා. ඔව්. දැන් ඔබතුමා කියන්නේ දිය කරලා හැරියත් නැවත නැවත මේවා බැඳෙනවා කොලෙස්ටරෝල්. මහත්තයා
මේ කොලෙස්ටරෝල් වලට කොලෙස්ටරෝල් කියන එකට බටහිර වෛද්‍යරු ඇටෝවෙස්ටින් දෙනවා. ඔව්. ඇටෝවෙස්ටින් දෙනවා ලොසාටන් ඇටනෝල් කියන මේ ඝනත්වය අඩු කිරීමට ඒ ඖෂධ තමයි දෙන්නේ. ඒ වගේම සනීප වෙනවා නැවත ඇටෝවෙස්ටින් කියන හෝමෝන් එක නිෂ්පාදනය වෙනවා නම්. ඇටෝවෙස්ටින් කියන්නේ මොකද්ද? කොලෙස්ටරෝල් පාලනය කරන්න ශරීරයේ ඇතුලෙන් ස්වාභාවිකව නිෂ්පාදනය වෙන හෝමෝන් එක. ආහහ. ඒතර ඒ හෝමෝන් එක නිෂ්පාදනය වෙන්නේ නැතුව කොලෙස්ටරෝල් පාලනය කරන ඔටෝ හෝමෝන් එකක් නිෂ්පාදනය වෙනවා අපි. දැන් ඔබතුමා කියන්නේ අර හෝමෝන් එකේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරනවා දෙයක්. වර්ධනය කරනවා මම කරන්නේ. ඒවා තියෙනවා මේ සිවරුන්ගේ අර පොත් ටිකක් අරන් ගින්න අර තියෙන්නේ. අවුරුදු 1200 පරිලිපුත් මාලක තියෙනවා. මොනවාද? මගේ වෛද්‍ය පරම්පරාවේ සිවරු ලිපිය ඔබම තියෙනවා. ආහ්. අභියෝගාත්මකව කතා කරන්නේ. ඉතාවක් කිමෙන් කතා කරන්නේ. ඒක කරන්නේ නැත්තම් මේ වගේ කරන්නේ මේ බයිපාස් කරලා ආයේ නැවත දීර්ඝව ප්‍රතිකාර කරන්න ඕනේ කියලා වෛද්‍යරු කියන්නේ. ඉතින් ඔව් ඉතින්. මෙතන තියෙන தත්ත්වෙත් එක්ක මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන தත්ත්වයත් එක්ක එලට ඉතින් ඉහට යන්න බෑ. ඒක එයාලගේ වෛද්‍ය ක්‍රමය. එයාලා ඒක හරි. ඔව්. අපිට ඊට එහා ගිහිල්ලා මේ ඖෂධ ටික නවත්ත ගන්න මේ සල්ලි කර්ම නවත්ත ගන්න තියෙනවා බාරත මාත්‍යා මේක මොකද කොච්චර වෙනසක්ද කොච්චර තනිවම භාගියක්ද කොච්චර ආචාරයක්ද අවසාන වශයෙන් ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ මොකද ඔබ මේක ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්නපු කෙනෙක් හදවත රෝගියෝ 2000කට ආසන්න ප්‍රමාණයක් සුව කරලා ඔව් ඇයි හෘද රෝගියෙක් අපේ මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වෙන්න පුළුවන් ඊළඟට අපේ මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ වෙන්න පුළුවන් තමන්ගේ ලෙඩේ හොඳ කරගන්න මේ අපේ දේශීය වෛද්‍ය ක්‍රම ඇයි අපි තෝරගන්න ඕනේ මම දන්නවා ඔබ හෘද රෝග වගේම බොහොම බරපතල පිළිකා ලෙඩුත් හොඳ කරන වෛද්‍යවරයෙක් ඒකටත් උත්තරයක් දෙන්න ඕකේ තියෙනවා බාරත මාත්‍යා ඔව් සනීප කරපු සීලම රෝගියගේ 14ක් විස්තර ආහ දේශීය වෛද්‍ය ක්‍රමේ හාස්කම් ඔව් පිළිකා රෝගෙන්ගේ ආහ ඔබ සුව කරපු මේ බරපතල ලෙඩුන්ගේ තැලසීමියා හිමෝෆීලියා ඔව් ලියුකේමියා වැනි රෝග සනීපවපත් කරන්න බෑ කියලා ලෝකෙ මතයක් තියෙනවනේ ලංකාවෙත් මතයක් තියෙනවා හ්ම් හ්ම් ඔව් වලිප්පුව වස්මර මී මාස්වර සුවපත් කරන්න බෑ කියනවා සොරයිසිස් හ්ම් සනීප ගන්න බෑ කියනවා බෑ කියලා කියන්නේ මතේ එතකොට අපි පුලස්තිගන්ති ඉදීමීම සෞපත් කරන්න බෑ ඒක ඇවිල්ලා බයි මේ සත්කමක් කරන්න ඕනේ කියලා නෑ මාස දෙකක් විතර යන්නේ මේ වයි කල් යන්නේ පොස්ට් ගෑම් කියලා ඉංග්‍රීසියෙන් කියනවා පොස්ට් ගෑම් ඔව් ඉතින් ඒකටත් මාස දෙකක් විතර යන්නේ සල්ලි කර්මයක් අවශ්‍ය නෑ සල්ලි කර්ම කීපයක් මන් නවත්තන හරද රෝග විතරක් නෙවෙයි ගර්භාෂ පැලෝපිලා ඩිම්බකෝස ගර්භාෂ අයින් කිරීමේ හැකියාවන් ගොඩක් පවතිනවා මේ අයින් කිරීමේ ප්‍රවණතාවය තියෙනවානේ ඔව් ගොඩක් ලංකාවේ ඔව් හැම රටකම තියෙනවා ගෙඩි වේවා බ්ලොක් වෙලා නේද ඒ ගෙඩි වර්ගත් අයින් කරන්නේ නැතුව යථා තත්ත්වෙටපත් කළා ගර්භාෂයේ පැලෝපිලා ඩිම්බකෝසයේ ඉවත් කිරීමේ කියන්නේ ඔබ කියන්නේ මේ පිළිකා තත්ත්වයන් නිසා පිළිකා තත්ත්වයන් මේ වාර්ත මාත්‍ය සාමාන්‍යයෙන් ගර්භාෂයේන ගෙඩි වර්ග හතරක් තියෙනවා දිය ගෙඩි කිලත් එක්කත් තියෙනවා ඒවත් ඔබ පිළිකාත් එක පහක් තියෙනවා සුව කරනවා ඒවා ගොඩාක් ලොකුුනේ නැත්තම් ලෝපිනාලගොඩි ඩිම්බකෝස ගෙඩි සියල්ලක්ම ඉවත් කරන්න පුළුවන්. ඒවා අපි කරලා අපි විද්‍යාත්මකව ඔප්පු කරලා ඉවරයි. රෝගියාගේ පය විස්තර තියෙනවා. රෝගියාගේ රෝගියාට මේ වගේ ෆයිල් එකක් පෙරපසු රෝගේ වැළඳුණු මුල් අවස්ථාව. මා විසින් සුවපත් කරව මා විසින් ඖෂධ නවත්වපු අවස්ථාව. ඒ විස්තර මේ ෆයිල් එකේ තියෙනවා රෝගියාගේ රෝගියාට ඊට අමතරව මේ පොතේ රෝගියා විසින් කරන බාරත මාත්‍ය ප්‍රකාශයක් තියෙනවා ලිඛිත. දැන් ඒ කියන්නේ ඔබ ළඟට බොහොම බරපතල තත්ත්වයේ හෘද රෝගියෙකුට බයක් නැතුව බෙහෙත් ගන්න දෙන්න පුළුවන්. 100% හොඳ කරනවා. ප්‍රතිකාර කරන රෝගියාට වගකීම දරනවා 100% මම. හැබැයි මගේ ප්‍රතිකාරය අතිසුවිශේෂයි. ඒකට හේතු වන්නේ බටහිර බෙහෙත් සියල්ලක්ම නවත්තනවා. එතකොට රෝගියා සුව වුණා කියලා මා විසින්ම මම පරීක්ෂණයක් කරනවා. ඊට පස්සේ මම රෝගියාට සුවපත් වුණයි කියන එක මම රෝගියාට විද්‍යාත්මක ඔප්පු කරලා පෙන්නනවා. එයා ළඟත් ඒ වගේ කොපි ටිකක් තියෙනවා මා ළඟත් මුල් පිටපත් ටික. ඔව්. තියෙනවා බාරත මාත්‍ය. ඔව්. හැබැයි ඖෂධ ගන්නකොට ලංකාවේ හෘද රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යරු බාරත මාත්‍ය 9 දෙනෙක් ඉන්නවා ලංකාවේ. ඔව්. පළාත් 9. මම දන්නවා මම හරියටම කියන්නේ බලලා කියන්නේ. ඇයි ඒ? මොකද මම ගියයි සමහර වීඩියෝ එක බලලා ගියා කොහොමද එයා එහෙම කියන්නේ කියලා. දැන් මට කියන්න බැරි නම් මේ වගේ දෙයක් කරන්න බැහැනේ. ඔව්. එතකොට මේ වෛද්‍යවරු ඖෂධ දෙන්නේ ගොඩක් බටහිර වෛද්‍ය විද්‍යාවත් සමග සම්බන්ධ කරගෙන බටහිර ඖෂධ එක්ක ඒ එක දෙක ඇවිල්ලා මෙයාලට අවුරුදු 25ක් ගැරන්ටි දෙන කෙනෙක් මේ ලංකාවේ කවුරුත් නැහැ.
ඔබ ගැරන්ටි එකක් දෙනවද? අම්මම අවුරුදු 25ක් ගැරන්ටි එකක් දෙනවා. අවුරුදු 70ට වැඩි නම් තමයි 20ක් දෙන්නේ. ඔව්. අවුරුදු 70ට අඩු නම් 25ක් දෙනවා. ඔබ බොහොම වගකීමකින් කියනවා. ඉතා වගකීමෙන් කියනවා. කරදර රෝගියෙකුට අවුරුදු 25ක් ගැරන්ටි කරනවා. මම වගකීමක් දෙනවා. අනිත් එක තුන්වෙනි එක මගේ ඖෂධ ප්‍රමාණය අඩුම කෙනා බාර්ත මහත්තයා. මම දෙන්නේ හදවත පිටතින් තෙල් වක් කරන ඒවා, හදවතට මැල්ලුම් තියෙන ඒවා, හදවතට පිටතින් තවන ඒවා, මසාජ් කරන ඒවා. ඒ මුකුත් නැහැ. මේ බෝතල් බාගයකට අපි අර කිරිබොන ලොකු මග් එකකට දාන්න පුළුවන් ඖෂධ ටිකක් තමයි එන්නේ මාසෙකට. අනික රෝගියාට සතියක් යනකොටම වෙනස දැනෙනවා 150ක්ම. සීට 50ක් දැනුවට අපි මේ ඇවිල්ලා මේ ලේවල තියෙන අපද්‍රව්‍ය ලේවලට එකතු වීම කොලෙස්ටරෝල් වගේ කැල්සියම් වේවා යකඩ වේවා මේවට හරියට ප්‍රතිපහාර එල්ල කරලා මේකේ මූලය හදන්න එපේ. ඒ නිසා තමයි අපි හරියාකාරව ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් අතර කරනකම් ඉන්න කියලා කියන්නේ. මොකද නැවත මේවා යථාතත්ත්වයට පත් කරන්න ඕනේ. නැත්නම් නැවත එන්නේ මොකද්ද? රුධිරයට කොලෙස්ටරෝල් වර්ගයනවා. කැල්සියම් රඳා පවතිනවා. ඒවා ඉවත් වෙන්න පාලනය වෙන්න මේ මල මුත්‍රා වලින් ඉවත් වෙන්න අපි බැහැර වෙන්න සකස් කරනවා. නැත්නම් ඇතුලේ විනාශ වෙන ක්‍රමයක්ද? එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඔව්. රුධිරය තියෙන ඕන ප්‍රමාණයක් තියෙනවනේ මේ වගේ. මේවා අනවශ්‍ය දේවල් නෙමෙයි ශරීරට අවශ්‍ය දේවල්. කැල්සියම් වේවා, නේද? අයන් වේවා, කොලෙස්ටරෝල් වර්ග වේවා. ඒ වගේ පාලනයක් තියෙන දැන් මාත්‍ය සීම අවශ්‍යයි. සීම අවශ්‍ය වුණාට සීම වැඩි වුණොත් මොකද වෙන්නේ? මිනිස්සු සීම වැඩි වෙලා නේද මිය යනවා. ඔව්. ඒ වගේ අපිට අවශ්‍ය දේවල් තමයි මේ අනවශ්‍ය විදිහට සදාපවත් කර තියෙන්නේ මේ ශරීරය. මේක තමයි ඇත්ත කතාව. විශේෂයෙන්ම අපි ආරාධනාවක් කරනවා. මොකද හදවත් රෝගියෝ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ විදේශ රටවල් වල. අපේ රටේ විතරක්ම නෙමෙයි විදේශ රටවල් වල. එක මාසයකට එක අවුරුද්දකට වැඩිපුරම මිනිස්සු මිය යන මිනිස්සු මැරෙන රෝගය මේ හෘද රෝග. ඉතින් විදේශ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනාවක් කරනවා ඉසිවර අඩවියෙන් මේ ඉන්නේ අපේ රටේ සම්පත්. ඔබට ජීවිත කාලයක් බෙහෙත් බොන්න නැතුව හෘද රෝග සුව කරගන්න පුළුවන්. ඔබට ඒ අවශ්‍ය පහසුකම් ටික සපයා දෙන්න පුළුවන් නම් මෙතුමාට පුළුවන් ඔබේ රටට ඇවිල්ලා ඔබ ඉන්න තැනට ඇවිල්ලා ඔබව සුවපත් කරන්න ඒ හරහා තවත් අයට මේ සේවාවන් සලසා දෙන්න පුළුවන් ඔබේ රටේ ඔබේ නගරයේ ඉන්න. විශේෂයෙන්ම අපි මේ හෘද රෝගීන් සම්බන්ධයෙන් ගත්තොත් හෘද රෝගීන්ට වෙන්න පුළුවන් පිළිකා ගන්නකො පිළිකා රෝගීන්ට වෙන්න පුළුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන්න රෝහලක් ඔබට ඉදි කරන්න පුළුවන් නම් මේ ජයසිංහාරච්චි වෛද්‍යතුමා ඒකට මූලිකත්වය දෙන්න ලෑස්ති. ඔබ ඒක ඔබේ භවයට කරගන්න ඔබේ මේ ආත්මයට කරගන්න විශාල අති විශාල කුසලයක් පුණ්‍ය කර්මයක් වෙයි. මොකද අද මේ ඩොලර් සම්බන්ධයෙන් කතා කරනවා. ඩොලර් නෑ කියලා කියනවා. අනේ දෙයියනේ පිටරට ඉන්න සුදු ජාතිකයන් පිටරට මිනිස්සු මේ හෘද රෝග තියන අය පිළිකා රෝග තියන අය ඕනෑ තරම් අපේ රටට ගෙන්න ගන්න පුළුවන් මෙවැනි රෝහල් පද්ධතියක් අපේ රටේ ක්‍රියාත්මකයි නම් අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේ මුල් කරගෙන ක්‍රියාත්මක වෙන රෝහල් ටිකක් අද අපේ රටේ හදන්න පුළුවන් නම් ඒක මහා විශාල දෙයක්. ඉතින් ඒකට මූලිකත්වයේ ගන්නත් මෙතුමා ලෑස්ති වෙලා ඉන්නව ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා.